අදත් ලෝකපුවත් වර්තාවෙතරයි අවධානය යොමු කරන්නේ අපට අහන්නට තිබෙන භීතිය දනවන ප්‍රවෘතිය බවට පත්වන්නේ හෙද හෙදියන් හෙට සහ අනිද්දා දිනයන් දෙකෙහිදී වර්ජුණයක නියැලීමට සූදානම් වෙනවා කියන කාරණේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පැමිණ අසනීප නිවාඩු වාර්තා කිරීමට සූදානම් වෙනවා. ඔවුන් ඉල්ලීම අතර PPE කිට්ස් ඔවුන්ට නැහැ, මුඛාවරණ නැහැ කියන චෝදනාවක් දෙනවා. නමුත් සෞඛ්‍ය බලධාරීන්ගේ පාර්ශවයෙන් ඔවුන්ට නිසි ආකාරයේ පිළිතුරක් ලැබුණේ නැහැ කියන කාරණේ මත පදනම්බයි මේ ආකාරයෙන් ඔවුන් තමන්ගේ කටයුතු වලින් ඉවත් වන්නේ. බද්දේගම සමිත හාමුදුරුව කොරෝනාවෙන් අපවත් වුණා. උන්වහන්සේ සුව වෙලා පන්සලට ආපහු ඇවිල්ලා ඉන්පසු පෙනහළුවල ඇති වුණු යලිත් ආබාධයක් නිසා රෝහල් ගත වෙලා තමයි උන්වහන්සේ මෙලෙස අපවත් වීම සිද්ධ වුණේ. ඇත්තටම උන්වහන්සේ කියන්නේ බුද්ධ චීවරය විකුණගෙන ජාති ආගම් ભેද ඇති කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ තමයි ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා භික්ෂුන් වහන්සේ කෙනෙකු විදිහට. ඒ වගේම තමයි උන්වහන්සේ පළාත් සභාව නියෝජනය කරා. හැබැයි සිංහල දෙමළ මුස්ලිම් කියන හැමෝම වෙනුවෙන් පෙනී හිටියා මිසක දැන් අප දකින්න බොහෝ චීවරධාරීන් වගේ ජාතිවාදය මූලික කරගෙන මිනිසුන් අතර ගැටෙන්නේ නැති කරන්නට උන්වහන්සේ කටයුතු කරේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ඉතාමත් ප්‍රශංසනීය කාර්යභාරයක් කළා කියන දේ අප විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. අවධානය යොමු කරනවා ඉතාලියට. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි පනවා තිබුණු සංචරණ සීමා තවදුරටත් ඉතාලිය දීර්ඝ කරනවා. ඒ අනුව ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පැමිණෙන පිරිස ඉතාලියට ඇතුළු කර ගැනීම තවදුරටත් සිදු කරන්නේ නැහැ කියන එකයි වාර්තා කරන්නේ. ඒ අනුව නව ඉන්දියා ප්‍රභේදය, ඒ වගේම බ්‍රිතාන්‍ය ප්‍රභේදය මේකින රාජ්‍යන්වල පැතිරීම සහ අදාළ රාජ්‍යන්හි වැඩි ආසාදිත වාර්තා වීමක් සිදුවීම මත පදනම්බයි ඉතාලිය, බංග්ලාදේශය සහ ඉන්දියාව, ඉතාලිය, බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන රාජ්‍යන් තුන පැමිණීම තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනේ. අනුව ඉතාලියට යාමට නොහැකි තවදුරටත් කියන පණිවිඩය ඔබ සියලු දෙනාම ග්‍රහණය කරගනු ඇතැයි අප විශ්වාස කරනවා. එතනින් පසු අපි අවධානය යොමු කරනවා අද දවසේදී ඉතාලියෙන් පස්සේ ක්වේට් රාජ්‍යයේ පවතින තත්ත්වය පිළිබඳ. මේ අනුව දැන් ඔවුන් බෑන් ඔන් එක්ස්පැට් ස්ටේස්, විදේශගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම තවදුරටත් තහනම්. හැබැයි මේ වෙද්දී සමර් ට්‍රැවල් එක, ඒ කියන්නේ මේ ඍතුමය වශයෙන් ඔවුන්ට සංචරණය කිරීමේ හැකියාව ගල්ෆ් කලාපයේ පුරවැසියන්ට වැඩි දියුණු කිරීම සඳහා මේ වෙනට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. ඒ කියන්නේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරන්නට කුවේට් රාජ්‍යය මේ වෙද්දී තීරණය කර තිබෙනවා. හැබැයි ඒ වගේම දැනුම් දෙනවා එන්නත් දෙකම ලබා ගත්තත් වෛරසය පැතිරීමේ අවධානම එලෙසින්ම පවතිනවා. ඒ නිසා එන්නත් දෙකම ලබා ගත්තා කියලා නැහැ, එන්නත් දෙකම ලබා ගත්තත් ආසාදිත වීමේ හැකියාව පවතින බව කුවේට් රාජ්‍යයේ නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒත් එක්කම ඩ්‍රයිවින් කොවිඩ් වැක්සිනේෂන් සෙන්ටර්ස් පටන්ගෙන තිබෙනවා කුවේට් වල. යනවා ඩ්‍රයිවින්, ඒ කියන්නේ වාහන යන ගමන් ඔබට එන්නත් කරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. සවුත් අයිලන්ඩ් ඔෆ් ද ජබේර් බ්‍රිජ් එකේ තමයි මේ තිබෙන්නේ. යනුව වාහනවල ගමන් කරන අයට එන්නත් කරණය කරගන්න පුළුවන්. දකුණු සවුත් අයිලන්ඩ් ඔෆ් ජබේර් බ්‍රිජ් කන මේ ස්ථානයේදී ඔබට එන්නත් කරණය කරගැනීමේ හැකියාව පවතිනවා. ඒත් එක්කම විශේෂයෙන්ම සඳහන් වෙනවා තාමත් දහසක්ම වූ ආසාදිතින් වාර්තා වෙනවා. ගෙවුණු දවසේදීත් 1134 කුවේට් රාජ්‍යයෙන් ආසාදිතින් වාර්තා වුණා. මේ 16 කඩේම ඉක්මවමින් ආසාදිතින් වාර්තා වීම ඔවුන්ට ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉන්නවා. ඒත් එක්කම MP in call of resumption of flights මේ වෙද්දී අපි මීට පෙර වීඩියෝ එකකිනුත් ගෙනාවා. මේ එන්නත් කරණය කරන ලද පාර්ශ්වින්ට පමණක් සංක්‍රමණය කිරීමේ හැකියාව පවතිනවා කියන නීතිය කුවේට් රාජ්‍යය ගෙනීමත් සමග මේ වන විට කුවේට් රාජ්‍යයට පැමිණෙන පිරිස්වල අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. ෆ්ලයිට්ස් වල බොහොම ශීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා මේ එන්නත් කරන කියන සංකල්පය පාදක කරගනිමින් මේ වන විට රට තුලට පැමිණෙන සහ රටින් පිටත යන පිරිස් අඩුවෙමින් පවතිනවා කියන කාරණය මේ වෙද්දී මතු කර තිබෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව තේරුම් ගත යුතු දේ තමයි කුවේට් රාජ්‍යයේ සිට ඔබ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් බලන්න ගුවන් යානාවල තියෙන අවේලබිලිටි එක, ඒ කියන්නේ පැවතීම කොයිතරම්ද කියලා. මොකද මේ වෙන විට මේ සීමා කිරීමත් මත බොහෝ මගින් ප්‍රමාණයක් අඩුයි කුවේට් වලට යනවා. කුවේට් වලින් එන්නට හැකියාව තියෙන පිරිසත් අඩුයි. ඒ නිසා ඉතාමත් හොඳින් හොයා බලන්න කියලා අපි ඔබෙන් ඉල්ලනකොට leave condition to refund fees of Kuwaiti's domestic workers. කුවේට් ජාතිකයින්ට තමන් ගෙන්වගෙන ගෘහ සේවක සේවිකාවන් හා සම්බන්ධයෙන් ගාස්තු අය කිරීමේදී රිෆන්ඩ් එකක් ලබා දෙන්නට යම් විදියකින් ස්පොන්සර් ඔබට අනුග්‍රහකත්වය දක්වන කෙනා කැන්සල් කළොත් රෙක්‍රූට්මන්ට් ඔෆ් ද වර්කර් ඔබගේ සේවය යම් ආකාරයකින් අවලංගු කළොත් අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් ඔන්ලයින් කරලා තියෙනවා නම් සබ්මිට් කරලා තියෙනවා නම් මේක නැෂනල් ලේබියන් සර්විස් එකට කස්ටමර් සර්විස් එක දැනුවත් කරන්න ඕනේ. ඉෆ් අ රිෆන්ඩ් ෆෝ PCR ටෙස්ට් ෆී ඉස් රික්වෙස්ටඩ් බිෆෝර් ද ෆස්ට් PCR ටෙස්ට් ඉස් කන්ඩක්ටඩ් නෝ සර්විස් විල් බී චාර්ජ්. PCR ගාස්තු දරා ගැනීමට වෙනමම ක්‍රමවේදයක් තියෙනවා. ඒත් එක්කම බඳවා ගැනීම ක්‍රමවේදය ආරම්භ කරාගින් පස්සේ ආපහු සල්ලි ගෙවනවාද, මේ සේවික්ස් ඇග්‍රිමන්ට් එක රිජෙක් වුණොත් යම් ආකාරයෙන් යලි මුදල් ගෙවනවාද, මේ කියන කාරණය පිළිබඳ විශේෂ කටයුත්තක් තියෙනවා.
In case of the recruitment cancel or the date of the reporting of work change due to the positive PCR test result, 10% of the total fees will be deducted from the amount will be the refunded. ඒ අනුව යම් ආකාරයකින් ගෘහ සේවකයෙකු ගෙන්වගෙන ඔවුන් PCR test positive වෙලා නියමිත දිනට රාජකාරියට වාර්තා කරන්නට බැරි වුණොත් සමස්ත ගෙවන ගාණෙන් 10%ක refund එකක් කුවේට් ජාතිකයන් ලබා දිය යුතුයි කියලා මේ විදිහ නව නීති රීති රැසක් අනුගමනය කරන්නට වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක sponsors ලාට තමයි වැදගත්. ඒ ඉතාමත් හොඳින් අනුගමනය කරන්න හොඳින් දැනගන්න රාත්‍රී එතෙන් පසු අපි තවදුරටත් අනෙකුත් මැද පෙරදිග කලාපයට යන්නට මත්තෙන් 31 centers to administer the AstraZeneca vaccine මේ වෙදි AstraZeneca එන්නත ලබා දීම සඳහා මධ්‍යස්ථාන 31ක් කුවේට් රාජ්‍යය ස්ථාපනය කර තිබෙනවා කියන ප්‍රවෘත්තිය මේ වෙදි වාර්තා කර තිබෙනවා. ඒ වගේම nurse arrested for stealing COVID-19 vaccine. COVID-19 එන්නත් සොරකම් කිරීම නිසා මේ වන විටදී කුවේට් රාජ්‍යයේ හෙදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියන කාරණය තමයි වාර්තා කර තිබෙන්නේ කුවේට් රාජ්‍යන ඉන්දුනීෂියන් nurse ඉන්දුනීෂියානු ජාතික හෙදියක් තමයි මේ කාරණේ කර තිබෙන්නේ කියන දේ පිළිබඳ අද දවසේදී වාර්තා වෙද්දී අප තවදුරටත් යනවා ඕමාන් රාජ්‍යයට ඉන්දියන් සෝෂල් කප් ටු වැක්සිනේට් කමියුනිටි මෙම්බර්ස් යනෙන් වාර්තා කරනවා හැස් බුක් 1300 ඩෝසස් ඉන්දියානු සමාජ කණ්ඩායම මේ වෙදි ඉන්දිය සමාජ සංගමය මේක ඉන්දියන් සෝෂල් ක්ලබ් එකක් මේක වැක්සින් 1300ක් ෆයිස් ඕඩර් කරලා තමන්ගෑට එන්නත් කරන්න ඒ කියන්නේ කමියුනිටි මෙම්බර්ස් තමන්ගේ මේ සමාජිකයන්ට එන්නත් කරන්නේ කරන්න මේ වෙද්දී ඔවුන් වැඩ කටයුතු සූදානම් කර තිබෙනවා බලන්න ඒ රටවල් වල ඒකතු සංගම් වලින් අපිට පුළුවන් නම් මේ දේවල් කරන්න අපි ආරාධනා කරනවා අපේ විදේශගත වෙන්න දරුවන්ට විදේශගත වෙන්න පිරිස් වලට මේ වෙනුවෙන් වැඩ පිළිවෙල කරන්න කියලා. ඒත් එක්කම අරාබ් ෆොරින් මිනිස්ටර්ස් ටු මීට් ඉන් ඩෝහා ෆෝ ටොක්ස් මේ වෙද්දී අරාබි කලාපය තවදුරටත් දියුණු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අරාබියේ සිටින විදේශ කටයුතු අමාත්‍යවරුන් සියලුම දෙනා දෝහා වලදී ඒක රාසීවි සාකච්ඡා කිරීමට සූදානම් කියන ප්‍රවෘත්තියත් අද දවසේදී වාර්තා කරනවා. ඒත් එක්කම සමාජ මාධ්‍ය තුල වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරන ලද කෙන්‍යානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීම කටාරවලදී සිදු වෙලා තිබෙනවා. වැරදි තොරතුරු සමාජගත කිරීම කියන කාරණේ මත පදනම්ව. එතනින් පස්සෙ අපි අවධානය යොමු කරනවා සෞදි රාජ්‍යයේ තොරතුරු වලට. මේ වෙද්දී teachers stuck abroad to return to Kuwait in August. මේ වෙද්දී ගුරුවරුන් බොහෝ දෙනෙකු ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා. විශේෂයෙන් අපේ මීට පෙර සිටම වාර්තා කළ පාසල් වලට අවශ්‍ය පෞද්ගලික ගුරුවරුන් බොහෝ දෙනෙකු තමන්ගේ රටවල් වලට ගිහිල්ලා යලිත් වතාවක් Kuwait රාජ්‍යයට, සෞදියට, ඒ වගේ මැද පෙරදිග කලාපයේ රාජ්‍යයන් වලට පැමිණීමේ නොහැකියාවක පසු වෙනවා කියන කාරණේ හේතුව මේ අනුගමනය කරන නීති රීති. ඒත් එක්කම සෞදි ඩිනයි claims on defective vaccines. මේ වෙද්දී සෞදි රාජ්‍ය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා යම් ආකාරයකින් සක්‍රීය නොවන යම් ආකාරයකින් ඵලදායක නොවන එන්නත් කරන ක්‍රියාවලියක් සිදු කළා යන චෝදනා එල්ල වෙමින් පවතිනවා. හැබැයි සෞදි රාජ්‍යය මේ සියල්ලම ප්‍රතික්ෂේප කරනවා කියන ප්‍රවෘත්තියත් අද දවසේදී වාර්තා වෙනවා. අපි අවධානය යොමු කරනවා මෙතනින් පසු එක්සතර බෙමිර රාජ්‍යයේ තොරතුරු වලට UAE flight suspension further extended යනුවෙන් වාර්තා කරනවා. ඒ කියන්නේ ඉන්දියාව කරහා යන එක්සතර බෙමිර රාජ්‍යයේ ගුවන් කටයුතු තවදුරටත් ජූනි 30 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ජූනි 30 දක්වා ඩුබායි සිට ගුවන් ගමන් ඉන්දියාවට තහනම් කර තිබෙනවා කියන ප්‍රවෘත්තිය අද දවසේදී වාර්තා කරද්දී ඒ වගේම ඉන්දියාවෙන් වාර්තා වන ප්‍රවෘත්තිය තමයි දහස් ගණන් රෝගීන් වාර්තා වුණු ඉන්දියාවේ ආසාදීන් දිල්ලි නගරයේ 1500ට අඩු වී තිබෙනවා. ඒ නිසා හෙට දවසේ සිට දිල්ලි නගරයේ ලොක්ඩවුන් එක ලිහිල් කර යලි විවෘත කරන්නට සූදානම් කියන ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා. ඒ තමයි සියලුම මැද පෙරදිග කලාපයේ සහාය ආශ්‍රිත තොරතුරු. ඔබ subscribe කරන්න ලෝකපුවත් වාර්තාව නිරන්තරයෙන් ඔබ වෙත ගෙන එන්න.